मगे यूट्यूब चैनल धन्यवाद अभी तेरवली वर्ग हतरती मैं हतरता माए पद पेरली तुन तेरवली सरल तेरवली नूल में दी हस्याना क्या ना सारुंगलेट सारुंगलेट नूल दिए ना वाने अन्य एक तमें नूल में दी हस्याना क्या ने उगलोंट तेरो ना ने द मैंने है ना देवने तेरे विल्ले सुधु मिनी हाँ कालु तो अप्पिया दागने अप्पी बाले मुदा मुकाद्द किया ला सुधु मिनी है किन्ने को है द कालु तो अप्पिया दागने ने काउद अप्पी बाले मुदा गिनिकूर ऐ ओयाल देखले ती आमल पहान पत्त करने कुटे हेम गिनिकूर कूर सुधु पाटाय एतकोट उड कैल कलु पाटाय अनेक निसा तमाय सुधु मिनिहा कलु तप्पिय दागिन कियला अपि कियन्ने अन्न तुन्नेनि तेरविल्ल उडिन उज्जिंदर यटन उज्जिंदर मद्द साउंदर कन्ने पांदर मुकद्द मेक उडिन उज्जिंदर यटन उज्जिंदर मैद साउंदरल कान्ने उदनल मुकद्द मेक ओयाल अहल तीनोद सर यटिन लिप पत्तु करनवा उडी अंगुरु तीन भाषणयक तीनवा इति मे उडिनु गिंदर यटिनु गिंदर मैद साउंदर केन मे मैद तीन आपट एनां अपि बलमु तुन तेरिली केन तुन तेर वले हेम आवट गियाट करन्न बै होंदट कल्पना करला कियानोने තුන්තේරවිලින් ඔයාලගේ මොලේත් හොඳට වැඩෙනවා. එහෙනම් අපි පළවෙනි එක බලමු තුන්තේරවිලි. ඔන්න එහෙනම් අපි පළවෙනි එක බලමු. ගජනාලය. මේ ගජනාලේ බැලූ බැල්මට පේන කිසි තේරුමක් නැති එකක් කියලා. ඒ වුණාට ඔගල අනිත් පැත්ත හරවල එහෙ හරවල මේ හරවල බැලුවත් හොඳ තේරුමක් තියෙන දෙයක් තමයි ඔයාලට ලැබෙන්නේ. එහෙනම් අපි බලමු. ගජනාලය. ගජ කියන්නේ කාටද? ගජ කියන්නේ ඇතාට. නාලේ කියන්නේ බටේට ඇත් බටය වත්තට ඔන්න බලන්න තුන් තේරුලි අප හැටි අන්න ඒ වගේ තමයි හොඳට මොලේ කල්පනා කරලා කියන්න ඕනි හොඳේ ඔන්න එහෙනම් දෙවෙනි තුන් තේරවිල්ල ගොහරු වේල් මේකත් අර වගේ කිසිම වැඩක් වෙන්නේ නැහැ වගේ අපි ඒකත් ඒ විදිහට බලමු ගොහරු කියන්නේ මඩ මඩනේ ගොහරු කියන්නේ මඩ වේල් කියන්නේ මොකද්ද කණ්ඩිය මඩ කණ්ඩිය කඩ මණ්ඩිය දැක්කනේ ඒකත් ඒ වගේම තමයි ඔන්න එහෙනම් තුන්වැනි තුන්තේරවිල්ල අපේ සීයා තමයි මට මේ තුන්තේරවිල්ල කියා දුන්නේ මේකෙන් කියන්නේ මගේ ගම ගැන කෙලාසිපත මේකෙන් මොකක්වත් ගම කියවෙන්නේ නැහනේ ඔගොල්ලෝ අහලත් නැහනේ එහෙනම් අපි බලමු ඒක කෙලනා තුක් අසිපතන කඩුව තුක් කඩුව කහතඩුව මං ඉන්නේ කහතුඩේ අන්න ඒක ගැන තමයි ඔය කියවෙන්නේ ඔන්න එහෙනම් අපි බලමු තේරවිලි කවි ගැන තේරවිලි කවි නම් හරිම ජොලි ඒවා අහන් ඉන්නත් ආසයි එහෙනම් අපි පළවෙනි තේරවිලි කවිය අහමු ටින් ටින් ගාන්න තෝරා ඒවා පම් ටං ටං ගාන්න තෝරා ඒවා පම් මග වැලි පිසින්න තෝරා ඒවා පම් දෙගම්බඩ රජා තෝරා මේ තේරවිලි තියෙන විශේෂත්වය තමයි තේරවිලි කියන්න ඕනි කවියකින් ඒ වගේම උත්තර දෙන්න ඕනි කවියකින් අපි එහෙනම් උත්තර කවිය කියලා බලමු ටින් ටින් ගාන්න ලේනා නොවේද ටං ටං ගාන්න ගෝනා නොවේද
මගවැලි පිසින්නා කුකුලා නොවේදෝ දෙගම්බද රජා කිඹුලා නොවේදෝ දැක්ක නේද හරිම ලස්සනයි මේ වැඩේ දෙවෙනි කවිය ඉන්නේ ත්‍රිබෙනලිය තෝරා එවාපං ගෙදර ත්‍රිබෙනලිය තෝරා එවාපං ගසේ ත්‍රිබෙනලිය තෝරා එවාපං අත්වග තියෙන ලිය තෝරා එවාපං එහෙනම් අපි තේරවිලි කවියේ පිළිතුරු ගීතය අහමු ඉන්නේ ත්‍රිබෙනලිය හැඹිලිය නොවේදෝ ගෙදර තිබෙන ලිය ඇතිලිය නොවේද ගසේ තිබෙන ලිය හැරලිය නොවේද අතුවග පිපෙන ලිය අරලිය නොවේද එහෙනම් බලන්නක මේ තේරවිලි කොහොමද කියලා ගුලක් බලා රිංගනවා ඒක ඇතුලේ කැරකෙනවා ගෙදර බඩු රැක දෙනවා තේරුවොත්ින් පඩි දෙනවා මේක කියන්නේ යතුරු ගැනනේ ඕගොල්ලොන්ගේ අර ගේ තියෙන යතුරු කට ඒක ඇතුලේ දාලා කරකවනවනේ ගුලක් බලා රිංගනවා ඒක ඇතුලේ කැරකිනවා කියන්නේ ඒක තමයි. ඇයි ලොක් එක දැම්මහම හොරුන්ට එහෙම ඇතුල්ට එන්න බෑනේ. අන්න ඒක තමයි ගේ දොරබඩු රැක දෙනවා කියන්නේ. මේ තේරවිලි අන්තිම කෑලෙන් කියන්නේ මේ තේරවිල්ල තේරුවොත් ඕගොල්ලන්ට තෑගි දෙනවා කියන එකයි. දත් තිබුණත් කටක් නැතේ සියලුම දත් උල්ව ඇත්තේ. අවුලිහා හැඩ කරතේ නැති ගෙදරක් ඇත්තේ නැතේ මේකෙන් කියන්නේ ඔයගලන්ට හිතන විදිහට මොකද්ද දත් තිබුණත් කටක් නැ ඒක නම් ටිකක් අමාරුනේ ඒ වුණාට ඒක දත් තියෙනවා කියලා නම් මේකෙන් තේරෙනවා සියලුම දත් උල්ව ඇත්තේ දැන් මෙහි කාගේවත් උල් දත් නැනේ එහෙනම් අපි බලමු ඊළඟ එකට ගිහිල්ලා අවුලිහා හැඩ කරතේ කවුදෝල්ලිහන්නේ නැති ගෙදරක් ඇත්ත නැති මේ හැම ගෙදරකම තියනවලු ඒ ගැන කියන්නේ පනාව කෙඳි ඔක්කම උල්ල තියනවනේ කටක් නෑ ඒකට ඒ දත් තියනවා ඒ විතරක් නෙමෙයි අපේ කොණ්ඩේ තියෙන ගැට අවුල් වෙච්ච තැන් හොඳට හදනවා දැන් අපේ හැම ගෙදරකම තියනව නේද පනාව අන්න ඒකට තමයි මේ කවිය. ඔන්න එහෙනම් ඊළඟ එක. උටහගෙදර මම යනකොට අඟර දඟර වැලක් තිබුණා. මල් සුවඳයි ගෙඩි තික්තයි නොතේරුවට කිස්සයි. ඔන්න මේ තේරවිල්ල නම් ටිකක් භයානකයි. මොකක්ද දනෝ තේරවිල්ල කියන්නේ බැරි වුණොත් හමුන්නේ. ටකුවිස්සක්. එහෙනම් අපි බලමුද මේ මොකද්ද කියලා. උටහගෙදර මම යනකොට අඟර දඟර වැලක් නේ වැල මොකක් හරි වැලක තමයි මේ සුවඳ මල හැදෙන්නේ තිත්ත ගෙඩිත් හැදෙන්නේ මේ වැලක අපිට ඒක තේරන්න නම් ටිකක් අමාරුයි අපි බලමු මොකද්ද කියලා කරවිල කරවිල වල මල් සුවඳයි ගෙඩි තිත්තයිනේ ඔයාලා දන්නව නේද කරවිල ගෙඩි තිත්තයි කියලා ඔන්න ඊළඟ එක තපස් රකින්නවා කෙතෙත් ඉන්නවා මාළු සොයනවා කියන්න මගේ නම අපි ඒක බලමුද හොඳේ වෙලේ ඉන්නවලුනේ වෙලේ කවුද ඉන්නේ ගොවියා නේද ඒ උනාට මේ මාළු හොයනවා කියනෝනේ මාළු ගොවි හොයන්නේ නේද එහෙනම් අපි බලමු මේක මොකද කියලා කොකා ගැන තමයි මේ කියන්නේ ඒ කොකා තපසුත් රකින්නවනේ කකුල කකුල උඩට තියාගෙන මාළු වෙනකල් බලන් ඉන්නවනේ මාළු නේගොළු හොයන්නේ වෙලේ ඇල්වල ගඟවල් වල මේ කොක්කු ඉන්නවා එහෙනම් ඒකේ උත්තරේ තමයි කොකා ඉතින් මම මේ කතා කරේ එක වසරින් ඉඳන් ඕගොල්ලෝ පහ වසරට වෙනකල් යන්න ඕනි විශේෂ නිර්දේශයේ තියෙන ඒ වගේ තේරවිලි ගැනයි නම මං ඊළඟ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට විනෝදට කියන්න තේරවිලි මල්වක්ම අරන් එන්නම් ඔයාලගේ දෙට වෙලා පරිස්සමෙන් ඉන්න මම සියාරා වීරසිංහ